කරු සිරිල් ගාමිණී පියතුමාට අපේ සහෘදත්වයෙන් සංගතියෙන් උන්වහන්සේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඒ සහෘදත්වය සංගතිය ප්‍රකාශ කරන්නට අපි ගිය සතියේත් පැහැදිලිව කිව්වා ගරු සිරිල් ගාමිණී පියතුමා නිත්‍යානුකූලව මේ කැඳවීම කිසිම එකක් මගහරින්නේ නැහැ කියලා. ඒ අනුව අද උන්වහන්සේ තමන්ගේ අපේ නීතිඥයන් සමග මේ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. දැන් මේ ප්‍රකාශ සටහන් කරගෙන අපි අපේක්ෂා කරන්නේ ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් පමණක් නෙමෙයි. අපි දන්නවා ශෙහාන් මාලක තරුණයාගෙනුත් ඒ ප්‍රකාශ දින 8ක් පුරාවට සටහන් කරගත්තා. අපි විශ්වාස කරනවා, අපි අපේක්ෂා කරනවා දැන් මේ ප්‍රකාශ මත මේ තතු ඔස්සේ නීතිය පසිඳලන මේ ආයතන බාර නිලධාරීන් ක්‍රියාත්මක වෙයි කියලා. පුද්ගලයන් වටා භ්‍රමණය වෙන්නේ නැතුව තොරතුරු වටා ඒ ලබා දෙන ප්‍රකාශන හෝ සාක්ෂි මත පදනම් වෙලා මේ පරීක්ෂණ කටයුතු ඉක්මනින් ඉදිරියට ගෙන යාම තමයි අපි අපේක්ෂා කරන්නේ. දැන් මං අහගෙනයි ශෙහාන් මාලක තරුණයා ප්‍රකාශ කළා තමන්ගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුට ඉතාමත්ම කාරුණිකව විනීතව සැලකුවා කියලා. අපි ඒක ගොඩක් අගය කරනවා. අපි දන්නවා මේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ බුද්ධිමත්, උගත්, විනයගරුක, නීතිගරුක, ඒ වගේම කිසිම දේශපාලන හෝ වෙන යම් බලපෑමකට යටත් නොවන නිලධාරීන් කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව ඔවුන් කිසිම බලපෑමකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව මේ පරීක්ෂණ ඉදිරියට ගෙන යාම. මේ නිසා තමයි අපි නිර්භයව මේ ප්‍රකාශන සටහන් කරගන්නට ඉදිරිපත් වෙන්නේ. දැන් එක පැත්තකින් කියනකොට නෑ මේවා ක්‍රියාත්මකයි නඩු දාලා තියෙනවයි කියලා අපේ ස්ථාවරය හැමදාම බොහොම පැහැදිලි. අපි දන්නවා මේ එදාම ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පස්සේ අපේ ඇඟේ ලේ මස් මේ ඇට මිදුළු පසාරු කරගෙන යන ඒ වේදනාව දරාගෙන අපේ කාදිනල් හිමිපාණන්ගේ මග පෙන්වීමේ යටතේ එදා ඒ ජනතාව තමන්ගේ දුක දරාගෙන හිටියේ ඒ අයට කවදා හෝ දවසක මේ යුක්තිය සත්‍ය ඉෂ්ට වෙනවාය කියන ඒ බලාපොරොත්තුවේ. නමුත් තාමත් ඒක හරිහැටි ඉෂ්ට වෙන පාටක් අපි නම් දකින්නේ නැහැ. දැන් මෙහෙමනේ, දැන් මේක ඉතාමත්ම සාපරාදී ක්‍රියාවක්නේ. මේක නිකන් අල්ලපු ඇටේ වත්තට පැනලා කෙහෙල් කනක් හොරගම් කරපු කතන්දරයක් නෙමෙයිනේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ සංවිධානාත්මක සාපරාදී ක්‍රියාවක්. මුළු ලෝකයේම තැතිගන්වපු බිහිසුණු ක්‍රියාවක්. ඉතින් ඒ නිසා මේ වගේ ක්‍රියාදාමයකදී අපි අඩුම තරමේ පාර්ශ්වයන් තුනක් හඳුනා ගන්නවා. මොනවද පාර්ශ්වයන් තුන? එකක් තමයි ඒ ප්‍රහාරය ක්‍රියාත්මක කරපු අය. ඊළඟට ඉන්නවා ඒ ප්‍රහාරය සැලසුම් කරපු අය. මේ වගේ ප්‍රහාරයක් දවසකින් දෙකකින් සැලසුම් කරන්නට බෑ. අපි ඒක හොඳටම දන්නවා. මේවා සති ගණන්, මාස ගණන්, සමහරට අවුරුදු ගණන් සැලසුම් කරලායි මේවා ක්‍රියාත්මක කරන්නේ. අපි නෙමේ මේ කුමන්ත්‍රණය ගැන කතා කළේ. හිටපු නීතිපතිතුමාම බොහොම පැහැදිලිව කිව්වා මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවයි කියලා. ඒ කියන්නේ සැලසුම්කරුවෝ කවුරු හරි තාමත් නිදැල්ලේ ඉන්නවා.